අපි කියන්නේ පොළොන් කටා කියලා. රංජන් මේ නළුවා මේ කරන ප්‍රකාශ තුල බලාපොරොත්තු වෙනවා ශාසනයට හාඳුනට මේ දවස්වල පාර ගහලා බෞද්ධ ජනතාව කුපිත කරලා ඒ වගේම අන්‍යාගමිකයන්ගේ කළත් නැවත නැවත වෛරය ඇති කරන්න. දැන් සංවිධාව ගැන කතා කරන ආණ්ඩුවනේ කොහොම අගමැති මොනවද කරපු ප්‍රකාශය. ඒ වගේම අර බුද්ධ ශාසන ඇමතිය කියන උදේට කාපු දේ දවල්ට අමතක වෙන්නේ. මේ මලයිලව් ඉස්සරහට ඇවිල්ලා කිව්වේ නැන්නේ තාම නිකන් කියන මං දුක් වෙනවලු. දෙයි හාඳුනේ එහෙමද වෙන්න ඕන. හමුසේ මොකෙක්ද හාඳුනේ එහෙම කතා කරන්න අයිතියක් තියනවද? කොහෙද ප්‍රකාශයක් කළේ? එහෙම ප්‍රකාශ කරන්නේ නෑ. ඒ නිසා මේකෙන් තේරෙනවා බලන්න අගමැති ගාවට තුමා ගාවට ගෙන්න ගත්තා. ගෙන්න මොකද කළේ? එහෙම කරන්න එපා. ඔව් එහෙම කියනවා. මේ බල්ලෝ බැඳලා දාන් නැතුව මෙවුන් අයින් කළා දාන් නැතුව මෙහෙම කියලා හදන්න පුළුවන් එකද? බලන්න උසාවියට නින්දා කළා. උසාවියෝ නඩුකාර තුමන්ලට නින්දා කළා. ඒ වගේම ඇඩ්වකේට් තුමන්ලට නින්දා කළා. පෙරකදුරුවන්ට නින්දා කළා. ඒ අයනේ මෙහෙම කර කර එළියට බහැලා තාම උසාවියෙන් හොයාගන්න බැරි වුණා. මෙච්චර හොරකම් වලට දඩුවම් දෙන උසාවියෙන්වත් තාම උහුට දඩුවමක් හමුන්නේ නැහැ. උසාවියට මෙච්චර නින්දා කළා. උසාවිය දොරකොඩම ඉඳගෙන අල්ලා එළියට බහැපැටි කියලා ඌ මම එහෙමම කියනවා. එහෙමම කියනවා. ඉතින් එහෙම කියද්දි දෙහාඳුනේ උසාවියක් තාම නිහඬයි. තාම ඉස්සෙල්ලම ලෝකයාට තියෙන ප්‍රශ්න ඉවර කරන්න ඉස්සෙල්ලා උසාවියට එහෙම අගෞරවයක් කළාද කියන එක හොයලා බලලා කටයුතු කරන්න කියලා අපි නඩුකාරතුමාලාට මතක් කරන ගමන් දිනේ ඒ නඩුව ඒ පැත්තක තීචාවේ. දැන් බලන්නේ UMP එක පත් වෙන වෙලාවල් වලට විවිධ පහුගිය කාලෙත් ඔයගේ පාර්ලිමේන්තුවේ ඉන්නව එක කොකේන් බොනේ ඌ. ලේ පරීක්ෂා කළා. දත් පරීක්ෂා කළා, කෙළ පරීක්ෂා කළා, මොනවද නැහැ මුගේ පරීක්ෂා නොකළේ. අල්ලගන්න බැරුණා එකෙක්වත්. කොකේන් ගහන එකෙක්වත් අල්ලගන්න බැවුණා. කාරණා මේ කියන්නේ පාර්ලිමේන්තුවේ දවස්වල පොර කෑව මේ කොකේන් ප්‍රශ්නේ. මේක ඉවර වෙනකොට ඊට පස්සේ හාඳුරුන්ට විවිධ මත විඳපාත ගියේකට විරුද්ධ වුණා කතා වුණා. මෙහෙම මේ මිනිහා මේ පොලොන් කටා කට ඇරියොත් ගඳ ගන්න. ඉල්ල කෑවොත් අර විස තිනව වගේ. මේ අපරාධ කරන මේ මිනිහව සාසනික වශයෙන් විශේෂයෙන් මතක් කරනවා. දැන් හාඳුරුන්ටත් අපටත් දෙහි හාඳුනේ දැන් කියලා ඇති වෙලා තියෙන්නේ. බීරියානින්ට වීණා වාදනය කරනවා වගේ හැමදාම අපි කියන විතරයි. ඒ නිසා දැන් අපිට ඊයේ අලුත් තොරතුරු අපේ හාඳුරු ඉදිරිපත් වෙනවා මේ වෙනුවෙන්. ඒ නිසා අපි පොදු ජන පෙරමුණේ එක්සත් පෙරමුණ හැටියට මහා සංඝරත්නයේ හැටියට හැමදාම ජාතිය වෙනුවෙන් ආගම දහම වෙනුවෙන් උන්වහන්සේලා අපි ඉදිරිපත් වුණේ. ඒ අරමුණ තියෙන නිසා දැන් අපි තීරණය කරන්න ඕන. තීරණේ වෙලා තියෙනවා. දැන් මේ මිනිහට මෙහෙම ඉන්න දෙන්න බෑ. හැමදාම සිරිකොතට අරගෙන කිරුපෝල එළියට දාලා මේ මිනිහා නලුකම මේ රට වෙනවා. විශේෂයෙන් කාදිනතුමාට අත මතක් කරනවා. කාදිනතුමෝ ඔබතුමා කියන බුදුදහම වටින දහම. ඒ වගේම බුද්ධඝමන මුල් තැන දෙන්න ඕන. මේ රටේ දහම ආරක්ෂා වෙන්න ඕන. දීහාඳුනි කාදිනතුමෝ නැද්ද හොකේ අකුරු වැඩපිළිවෙලා මේ වගේ ජඩේක ආගම අදහන ජඩියව අරගෙන ඉවිල්ලා මිනිහ මොකද්ද මේ කරන ප්‍රකාශේ? කතා කරලා ගෙන්න ගන්න. බලන්න පාස්කු ප්‍රහාරයේ වෙනුවෙන් ওই මිනිහා කතා කළාද? පාස්කු ප්‍රහාරයේ මිනිස්සු කොච්චර මැරුණාද? එක ගෙදරකට ගියා අපි නම් දැක්කේ නෑ. එක ගෙදරකට ගියාද දුක සැප හෙව්වද මිනිසුන්ට විපතක්? මේ මිනිහා හොයනවා හාඳුරු මොනවද කන්නේ? හාඳුරු මොනවද බොන්නේ? එහෙම හොයන්නේ. හාඳුරු වළඳන දෙයක් නෙවෙයි. හාඳුරු සැතපෙන දෙයක් නෙවෙයි. මේ මිනිහා හොයන්නේම අපේ සිවුරස් සාස්ත්‍ර රත් දාන්නේ. එහෙනම් පුදුම කාලගණන නෙවෙයි. එදා මේකට කියන්න ඕන ඒ ආසනාවන්ත සිතුවිලි වලින් අයින් කරන්න විශේෂයෙන් අගමැතිතුමාට දැන් දැනුවත් වෙලා තියෙනවා. හිතයිද වෙනකොට සිරිකොත වැටළුවාම තේරෙයි මුන්දලට මේ සංහාරේ මොන විදිහට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනද? දැන්ටත් අපි අපිට ආරංචි සිරිකොත වැටකලොත් එහෙම හාඳුනට ගහන්න ලැහැත්ති කරලා තියෙන જાති. ඒ නිසා අගමැතිතුමෝ මතක තියාගන්න මේ වගේ අවාසනාවන්ත මිනිස්සු තව තව ඉන්නකොට පක්ෂේ ඉවරයි, තමුන්නාසෙලා ඉවරයි, ඒ වගේම ආගම දහම අදහන මිනිස්සු ඉවරයි.